ICC ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු වූ දකුණු අප්‍රිකානු ජාතික රුඩි කර්ස්ටන් මහතා අභාව ප්‍රාප්ත වී තිබෙනවා. මෝටර් රථ අනතුරක් හේතුවෙන් ඔහු මිය යන විට 73 හැවිරිදි වියේ පසුවන බව තමයි වාර්තා වන්නේ. ජාත්‍යන්තර පිටියේ ඔහු ටෙස්ට් තරඟ 127කදී, එක් දින තරඟ 250කදී, විසයි විස තරඟ 19කදී, කාන්තා විසයි විස තරඟයකදී විනිසුරුවරයෙක් ලෙස කටයුතු කර තිබෙනවා. වසර 18ක කාලයක් විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ රුඩි ටෙස්ට් තරඟ 100කට වැඩි ප්‍රමාණයක් විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ විනිසුරුවරුන් 30 දෙනාගෙන් එක් අයෙකු වනවා. රුඩි කර්ස්ටන් සහ ශ්‍රී ලංකාව අතර වඩාත් සමීප සම්බන්ධතාවයක් තිබෙනවා. ඒ තමයි හිටපු ක්‍රීඩක කුමාර් සංගක්කාර සම්බන්ධයෙන් මේ රුඩි කර්ස්ටන්ගේ අමතක නොවන සිද්ධියක් තිබීම. 2007 වසරේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරඟයකදී කුමාර් සංගක්කාරගේ 7 වන ද්විතීයික ශතකය අහිමි කරමින් ආන්දෝලනාත්මක විනිසුරු තීරණයක් ලබා දුන් දකුණු අප්‍රිකානු විනිසුරුවරයා තමයි රුඩි කර්ස්ටන්. ඒ ද්විතීයික ශතකය ලබා ගත්තා නම් වාර්තාගත ද්විතීයික ශතකයක් වීමට ඉඩ තිබුණා කුමාර් සංගක්කාරගේ ක්‍රිකට් ජීවිතය. නමුත් මේ කර්ස්ටන්ගේ අවාසනාවන්ත තීරණයක් නිසා තමයි එය ඔහුට ගිලිහි යන්නේ. කෙසේ වෙතත් සංගක්කාර තම ට්විටර් ගිණුමේ ඔහුව මතක් කරමින් සටහනක් තබා තිබෙනවා. රුඩි කර්ස්ටන් නම් සොඳුරු මිත්‍රයා සමග තමාට ඇති මතකයන්ද සිහි කරමින් කුමාර් සංගක්කාර බලවත් ශෝකය රුඩි කර්ස්ටන්ට කල කර තිබුණා. කෙසේ වෙතත් විනිසුරුවරයෙකු ලෙස වැඩියෙන්ම තරඟ විනිශ්චය කළ විනිසුරුවරුන් 30 දෙනෙක් සිටිනවා. එයින් දෙවැනි ස්ථානයේ සිටින්නේ රුඩි කර්ස්ටන්, පළවෙනි ස්ථානයේ සිටින්නේ අලින්දා විනිසුරුවරයා. ඔහු තරඟ 525ක් තරඟ විනිශ්චය කර තිබෙනවා. ඒ 3 වන විනිසුරු සහ පිටියේ විනිසුරු ලෙස ඊට අමතරව රුඩි තරඟ 397ක්, අනතුරුව බිලි බෝඩන් තරඟ 395ක් විනිශ්චය කර තිබෙනවා ක්‍රිකට් ඉතිහාසය තුළ. එසේත් රුඩි කර්ස්ටන් දැවී යාමක් සඳහන් කරන්නේ ඉතාමත් සෙමෙන්. එය ඉතාම ජනප්‍රිය සිද්ධියක් ක්‍රිකට් ලෝකයේ තුළ. එනම් ඔහු ක්‍රීඩකයන් ඉල්ලීමක් කළහොත් නැතම් ක්‍රීඩකයෙක්ගේ දැවී යාමක් සටහන් කරන්නේ කර්ස්ටන් තමගේ ඇඟිල්ල දිගු කිරීමට තර්මක වේලාවක් ගත වෙනවා ඉහළට එසවීමට. ඒ තරම් සෙමින් තමයි ඔහු ඇඟිල්ල ඔසවන්නේ. ඔහුට අනුවර්ත නාමයක් පට බැඳී තිබ්බා. ඒ තමයි මරණයේ මන්දගාමී ඇඟිල්ල නමින් ඒ සෙමින් දැවී යාම සටහන් කිරීම නිසා. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.